හිතවත් මිට්ටුවනි. විද්‍යාත්මක ලෝකේ අවිද්‍යාත්මක වැඩ කරන්න අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි. විශේෂයෙන්ම මොලෙන් ගන්න ඕන තීන්දුව ඇඟෙන් ගන්න මේ රටේ ජනතාව පුදුම හැකියාවක් දක්වනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි තමන්ගේ ලේබීපු තමන්ගේ પરම්පරා ගානක් ණය කරපු මහින්ද රාජපක්ෂලා වැනි කාලකන්ණි බලයට ගේන්න මේ රටේ 69 ලක්ෂයක් හරක් ඉදිරිපත් වුත්. ඒ කෙසේ වෙතත් දියුණුවේ පිළිගන්නා සෑම සමාජයකටම ඒ සමාජයට මඟ පෙන්වන විශේෂම පෙරමඟ පෙන්වන කලාකාරණියෝ සහ කලාකාරණියෝ පිරිසක් ඉන්නවා. වගේම ඒ සමාජයට මඟ පෙන්වන නිර්මාණ බිහි වෙලා තිබෙනවා. හැබැයි මේකට සම්පූර්ණ වෙනස් තත්ත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ. අද දවසින් දවස හතු පිපෙන වගේ බිහි වෙන විවිධ චැනල් ඔස්සේ ඉස්සරහට විවිධ ආකාරයේ අම්මණ්ඩිලා එනවා. මේ අම්මණ්ඩිලා සමහර වෙලාවට රෙදි ගලවලා පොරවල් වෙනවා. එහෙම නැත්නම් කුණහරප කියලා පොරවල් වෙනවා. විශේෂයෙන්ම රෙද්දක් ගලවපමණින් ඇය ශ්‍රේෂ්ඨ කලාකාරණියක් වෙන්නේ නැහැ. හැබැයි සමහර ශ්‍රේෂ්ඨ කලාකාරණියෝ තමන්ගේ රෙද්දක් ගලවලා මහා නිර්මාණශීලී දේවල් කරලා තිබෙනවා. අපේ රටේ පහුගිය කාලය තුල දක්නට ලැබෙන පැහැදිලි කාරණයක් තමයි අපේ රටේ පැහැදිලිවම ලිංගික සූරාකෑම තිබෙනවා. ඔබ දන්නවා අපේ රටේ බහුතරයක් සුපිරි ගණිකාවෝ පාර්ලිමේන්තු යමනකොට මේ රටේ ඉන්න අහිංසක වීදි ගණිකාවෝ අපි හිරේ අරිනවා. මේක තමයි කුරුරුම යථාර්ථය. මිට්ටෝරුනි, ඊයේ පෙරේද ඉඳලා අපේ රටේ අලුතින්ම පටන් අරන් තියෙනවා හනි මමි කියන සංකල්පය. අපේ රටේ අපි ඉස්සර අහලා තිබුණ නාකි මලමාලියෝ ගැන, විශේෂයෙන්ම නාකි සල්ලිකාරයෝ පොඩි කෙල්ල තියාගෙන ඉන්නවයි කියන එක අපේ රටට සාමාන්‍ය කාරණයක්. හැබැයි අපේ රටේ ප්‍රසිද්ධ නොවුනත් නාකි අම්මණ්ඩිලා කොල්ල තියාගෙන හිටපු කතන්දරත් අපේ රටේ තියෙනවා. වෙනසකට තියෙන්නේ මේවා සමාජයේ හැමෝටම අහන්න දකින්න නොලැබීම විතරයි. මේ වෙනකොට විශේෂයෙන්ම මේ රටේ බිහිවලා ඉන්න සමහර කලාකාරණේ කියාගන්න අම්මණ්ඩිලා මේ වෙනකොට මේ හනි මමි කියන වැඩේ කරගෙන යනවා. විශේෂයෙන්ම දූණු ධනපති රටවල් වල සමහර වයසක කාන්තාවන් තමන්ගේ මුදල් වියදම් කරලා අපේ රටේ පිරිමි ධනිකාවෝ ගන්නවා වගේම මේ කාන්තාවෝ සල්ලි වියදම් කරලා පිරිමි ධනිකාවෝ ගන්නවා. විශේෂයෙන්ම මැද පෙරදිග විශේෂයෙන්ම දූණු යුරෝපීය වගේම සල්ලි තියෙන රටවල් වල බොහෝ කාන්තාවන් අප්‍රිකාව වගේ රටවල් වලට ගිහිල්ලා සති දෙක තුනකට කොල්ලෙක් ගන්නවා. මේක සාමාන්‍යයෙන් සලකන්නේ හනි මමි කියන සංකල්පය. හැබැයි මේ වෙනකොට අපේ රටේ බිහි වෙලා ඉන්න සමහර කලාකාරණුයි කියා ගන්න අම්මණ්ඩිලා තමන්ගේ ප්‍රසිද්ධ කියන කාරණිය ඔට්ටුවට තියලා පුංචි කොල්ල ගන්න සිද්ධාක් නිර්මාණය වෙලා තියෙනවා. මේට මුලින්ම මග පෙන්වුවේ අපේ රටේ මහා නිලියක් හැටියට සම්මත වෙලා ඉන්න පහුගිය කාලේ මිනිමරු මරා එක නිදි වැඩපු මාල් නිපොන්සේක. මේ වෙනකොට තවත් නිලියක් රෝහිණී වීරසිංහ කියන නිලිය ප්‍රසිද්ධයේ කියලා තියෙනවා. තමන්ට බුදියන්න පොඩි කොල්ලෙක් හම්බුනොත් තමන් ඔහුව තමන් ළඟට ගන්නවයි කියන කාරණය. පහුගිය දවස්වල එළි වුණා සමිත තමන්ගේ පුතාටත් වඩා අවුරුදු 4ක් අඩු වයසැති කොල්ලෙක් අසාධමෙන්දයි කියන කාරණය. කෙසේ වෙතත් රෝහිණී වීරසිංහ ප්‍රසිද්ධයේ හිරිගිතක් නැතුව තව කියලා තිබෙනවා අර්ජුනගේ සහෝදරයාට තමන් කොන්දේසි විරහිතව කඩේ ගියා, තමන් බොහෝ දේවල් දුන්නා, හැබැයි තමන්ට ලැබුණු ලබ්බක්වත් නැහැ කියන කාරණේ. ඉතින් මිට්ටෝරනි, දවසින් දවස රට යන්නේ බල්ලට, බල්ලෝ පාලනයට එනවා. මේකත් සමගම අද දවසේ විනාශයට යන්නේ ඔබෙත් මගේ ජීවිතේ පමණක් නෙමෙයි, ඊළඟ පරම්පරාවක්. ඒ නිසා මේ රටට මඟ පෙන්වන්නට පුළුවන්. ඒ සඳහා පෙරමග කලාකාරයෝ ලෙස කටයුතු කළ හැකි, මේ රටට ශ්‍රේෂ්ඨ නිර්මාණය කළ හැකි කලාකාරෝ ජීවත් වෙන සමාජය බිහි කරගන්න අපි සියලු දෙනා එකවන්ව කැපුවි. මිත්‍රෝනි, අරගලින් තුරු ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.